ස්වාමීන් වහන්ස, ජීවිතේ ආශ්වාදය විඳලා ඒකේ ආදීනවත් දැකලා සියලු සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර පුද පූජා ක්‍රම සියල්ලත් කරලා නමුත් සැනසීමක් නැතුව ඉන්නකොට තමයි මේ දහම අහන්න ලැබුණේ. ඊට පස්සේ මම මේක දිගටම අහන්න ගත්තා. අහලා මම මේක ප්‍රායෝගිකව කරන්න පුරුදු කරන්න පටන් ගත්තා. එතනදී මගේ හිතට එන රාග ద్వේෂ සිතුවිලි ඔබ වහන්සේගේ දේශනාවට අනුව ආකාර කීපයකට ඒ රාග ద్వේෂ සිතුවිලි වලට හේතුව දකින්න පුරුදු කරා. එතනදී රාග ద్వේෂ සිතුවිල්ලක් එන්නෙම එක්කෝ සම්ප්‍රදායට හිර වෙලා, එමත් නැත්නම් සාපේක්ෂ බලපු නිසා, එහෙම නැත්නම් ද්විත්වයෙන් අන්තයකට ගිය හින්දා, එහෙම නැත්නම් බලාපොරොත්තු නිසා, එමත් නැත්නම් ලැබෙන දේ බාරගත්තේ නැති නිසා, එහෙමත් නැත්නම් අතීත අනාගත දෙකට හිත ගිහින් බැඳිලා ඉන්න නිසා, එහෙමත් නැත්නම් තව ආකාරයකට බැලුවා ස්වාමීන් වහන්සේ, දැන් මං උපන් මුල කාලේ මේක තිබුණාද? එහෙම තිබුණ නැහැ. එහෙනම් මම දාගත්ත දෙයක් නේ කියලා ඒ විදිහට ඒ ක්‍රමවලට මෙහෙම මෙහෙම බලාගෙන ආවා ස්වාමීන් වහන්සේ. එතකොට මම දැක්කා ඒ සිතුවිලි, ඒ රාගදේශ සිතුවිල්ලට හේතුව දැක්කහම ඒක නැති වෙලා යන හැටි. හැබැයි පෙලක්කේව එහෙම නැති වුණේ නැහැ. ඒ එහෙම තිබුණා. ඔව්. එතකොට ඔබ වහන්සේ කිව්වා, දේශනා කරනවා මේ අර ගිනි ගොඩේ උපමාව යොදාගෙන එක වැඩි කරලා එහෙම එහෙම කරලා ඒක මේ කරන්න. ඊට පස්සේ එහෙමත් කරනකොට නැති වෙලා යන ඒවා තියෙනවා. එහෙම කළත් නැති වෙන්නේ නැති රාග ද්වේෂ සිතුවිලි තියෙනවා. එතකොට මම ඒක තියෙන බව දැනගෙන සිටි නේචරයි. හිටියා. ඔහොම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මම දවසක් මෙතන ඔබ වහන්සේට දැන් දැනගෙන සිටියානේ. ඔගේ තව කැලලක් තියෙනවා. නොදැනගෙන සිටියේ නැද්ද? නොදැනගෙන ඉන්න බව දැනුණා සාමාන්‍යයෙන්. ආන්න හරි. ඒ දෙකම තියෙනවා. ඒ දෙකම වඩනකොට ශූන්‍ය වෙන්නේ. කිසි දාසක මාර්ගයේ එකකින් ශූන්‍ය වෙන්නේ නැහැ. දෙකකින් ශූන්‍ය වෙන්නේ. මම මල්ලඟ කෙලස් තියෙන බව දැනගෙන සිටියා. සමහරట్లాට මම නොදැනත් සිටියා. ඒ දෙකේදීම මගේ සිත නිවිලා තිබුණා. ඒ කියන්නේ මට කෙලස් නැහැ. කෙලස් තිබ්බත් නැතත් සිත එකයි. මං කියන එක තේරුණාද? ඒ අද්දකීම් දෙකම ලැබලා තියෙනවා. ඒ දවසක් මම මෙහෙම කතා කරාම ඔබ වහන්සේ කිව්වා නිල්හසට බය වෙන්න, අකුණු ගහන හසට බය වෙන්න එපා කියලා. ඇත්තටම කිව්ව මොහොතේ මට තේරුන්නේ නැහැ මොකද්ද කියලා. මම ඒත් මට දැනුණා, මට දීපු කමටහනක්, ඒ වගේම මේ වටින දෙයක් කියන එක දැනුණා. ඒ විදිහට දැනගෙන මම අර විදිහට කරගෙන ගියා. යම් කාලයක් එහෙම කරයි යනකොට මට දැන් කලින්ට සාපේක්ෂව ජීවිතේ අමතක වෙනවා. හරියට අමතක වීම කියන එක වැඩි වුණා. ආ, ඉතින් ලොකු දෙයක්. මේ මතකේ නිසා තමයි මේ සංසාරෙ මෙච්චර කල් ආවේ. මට දැන් ඔක්කොම අමතකයි. ඒ කියන්නේ සාපේක්ෂ වූ මම නිරපේක්ෂ වෙනවා. එහි නමුත් අර ජීවිතේ එතකොට ගෙදර ජීවත් වෙන ටිකක් අමාරු ගතියක් දැනුණා. ගෙදර මට ජීවත් වෙන අමාරු නම් ගෙදරින් මාව එළවපු දෙයක්. ඒක මට වැඩිය හොඳයි. චින්තන ඒ විදිහට පවතින්න ඕන. මේ පැත්තට කරකැවෙන්න ඕනේ. එතකොට ආයෙ වෙන්නේ එතකොට. එතකොට යා ඒක යාට නවත්තන්න බෑ කොච්චර ප්‍රතිකාර කළත්. කාලයත් එක්ක ඒක සමනය වෙනවා. එහේ ඒක තිබුණා. නමුත් මම ඒක තියෙන බව දැනගෙන ඉන්නකොට දැනෙන්න ගත්ත ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා නිල්හසට බය වෙන්න කියලා. මම ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ දැන් අර කලින් භෞතික ජීවිතේ කලින් ඉන්න ජීවිතයටත් වඩා මේක කරගෙන යනකොට දැනිච්ච දේ තමා මේ දැන් නිල්හසට බය වෙන්න කිව්ව එක මට මතකයි. නමුත් දැන් කලින්ට වඩා අමතක වීම වැඩි. එතකොට මේ මම හැමතිස්සෙම හිතුවා මේක මොකක් හරි මට වැරදිලා, ඔබ වහන්සේගේ දේශනාව හරි මේ මෙහෙම ඉන්නවා. දැන් හැමතිස්සෙම හිතන්න ඕනේ එහෙමයි. ඒගොල්ලෝ මාර්ගයේ වර්ධනකොට කොයිලාකක් හරි කිව්වොත් මම වැරදි, යා හරි කියලා එතන ඉවරයි. පිස්සු. ඒතොර හිතන්න ඕනේ මට තේරුණා මදි. මොකද්ද එකක් කිව්වා. නිල්හසට බය වෙන්න කිව්වා, අකුණු ගහන අසර බය වෙන්න එපා කිව්වා. තව සොයන්න ඕන මොකද්ද කියන්නේ. අන්න එහෙම හොයන්න ඕන. එතකොට යාට ඒක අහු වෙන්න පට පුළුල් වෙන්න පටන් ගන්නෙ. නැත්තම් පුළුල් වන්නේ තමන්ගේ මමත්වය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කලින්ට සාපේක්ෂව මම එහෙම ඉන්නකොට කලින්ට සාපේක්ෂව දැනෙනවා හිතේ නිවිච්ච බවක් එහෙම එකක් දැනෙනවා. එතකොට මට දැනුණා ඒක ප්‍රතික්ෂේප කරන්න. මම දැන් මට දැනෙනවා මම ඒක වැළඳගෙන ඉන්නවා. ඒකට බැඳිලා ඉන්නවා. ඉස්සරහට යන්නේ නැහැ. එතකොට මතක් වුණා ඔබ වහන්සේ කිව්වා නිල්හසට බය වෙන්න කියලා. මට දැනුණා මේ නිල්හස තමයි දැන් ඇවිත් ඉන්නේ. මොකද මම අරකත් එක්ක ඉඳලා මොන භෞතිකයේ ලැබුණත් මට සැනසීමක් තිබුණ නැහැ.
නමුත් මෙතන දැන් සාපේක්ෂව සැනසීමක් තියෙනවා. මම ඒකට අහු වෙලා මේක ඉක්මනින් කරලා ඉවර කරන්න ඕන කියලා හදිස්සියක් ඇවිත් තිබුණා. මට ඒක තේරුණා අරකට නිදහසේ ඉන්නකොට. ඊට පස්සේ තමයි තේරුණේ ඔබ වහන්සේ කිව්වා හරි නිල්හසට බය වෙන්න තීචක. ඊට පස්සේ මට ඒ නිල්හස එනකොට මම දැනගන්නවා මට ඒක ආවා කියලා. මම ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මම ඒක එන බව දැනගෙන නිදහසේ හිටියා. හරි හරි. එතකොට ස්වාමීන් වහන්සේ මෙහෙම ඉන්නකොට හිත හිර වෙන තැන් ආවා. මට විසඳ ගන්න බැරි තැන් ආවා. මම විසඳන්න යන්න එපා. එහේ. හිර වුණාම හිල් කරන්න යන්නත් එපා. ඒ හිත හදනවා ඒව කර කර. එහේ ස්වාමීන්. හිත හදලා ඒ සසරට හදන්න පුරුදු කරනවා. ඉහිල් හිර වුණාම ඉහිල් කරන්නෙත් නැහැ. ප්‍රශ්න අහම විසඳන්නෙත් නැහැ. මම විශ්වාස කරනවා යමක් ඒදය මාව එක්කගෙන යද්දෙන් ඒක මට මරණය දුන්නොත් මං ඒත් සතුටින් බාර ගන්නවා, විමුක්තිය දුන්නොත් ඒත් සතුටින් බාර ගන්නවා. ඒ දෙකේදී මට වෙනසක් නැහැ. ප්‍රශ්නවලට උත්තර දෙන්න වෑයම් කළේ ඒ කාලේ. මං ඒවට වෑයම් කරන්නේ නැහැ. මොක් නිසාද? මගේ ආධ්‍යාත්මය කෙරෙහි මා විශ්වාස කරන නිසා. එතකොට මේ ප්‍රශ්නෙට ඒ හිරවීමට සමහරට මේ භෞතික ලෝකෙන් උත්තර ලැබෙනවා. එහෙමත් නැත්නම් මට ඒකට හේතුව කොහොම හරි දැන ඒක හේතුව වෙලා ඒක විසිරලා යන තැනට වැඩ වෙනවා. එතකොට ඒක සමහරට මොහොතක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න, මාසයක් වෙන්නත් පුළුවන්. ඒ එහෙම හිර වෙලා තිබ්ලා අර ඉහිල් වෙනකොට ස්වාමීන් වහන්සේ අර උභහසා දූදේ කිව්වා වගේ අනවබෝධය දැනෙනවා, අවබෝධය එනවා වගේ. අනවබෝධය ප්‍රමාණය තමුන්ට තේරෙනවා. මගේ අඩුවක්මයි දැන් හොඳයි ඔච්චර කල් හොයලා හොයලා. මගේ අඩුවක් අහු වුණාද? ඔබේ අඩුවක් අහු වුණාද? අඩුවක් තියෙනවා. අවබෝධයට ඒ මග දෙසන්නාගේ කිසිම අඩුවක් නැත. ඔහු පරිපූර්ණයි. ඇත්තේ තමුන්ගේ අඩුවක්. ඒ තමුන්ගේ අඩුව හොයාගන්නකොට තේරෙනවා මට අවබෝධ වෙන්නේ නැහැ, මට අනවබෝධය පේනවා. අනවබෝධය පෙරීමේ උච්චම ස්ථානයේ විමුක්ති මාර්ගයේ අවසානය පවතිනවා. දැන් ඔච්චරයි. දැන් හෙමින් යන්න. යන්න දෙයක් නැහැ, ඉන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවා ගොඩක් වැඩ කරන්න කියලා. මම ඒකත් ගොඩක් මහන්සි වෙන්න ඕන, ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන. මොකද නැත්තම් අර අමතක වෙන ගතියක් එනෝනේ. ඒක ඇඟටම හිරවෙල එහෙමම වෙනවා. අර ක්‍රියාකාරකම් යෙදෙන්න ඕන, අභියෝග බාර ගන්න ඕන. ඒකට යාට ගොඩක් දේවල් මතක තියාගන්න තියෙනවා. ඩේටාබේස් එක වැඩි කර ගන්න ඕන, නිර්පේක්ෂ ඩේටාබේස් එකක්. මං කියනක තේරෙනවා. දැන් කලින් අපිට දෙන සාපේක්ෂ ඩේටාබේස් එක. ඒකේ ගොඩක් දේවල් මතක තිබ්බ, විෂය කරුණු. ඊට පස්සේ අපි ඒක කරදරෙහිඳ ඒක සම්පූර්ණයම ඩිලීට් කරා. ඊට පස්සේ අමතක වුණා. ඊට පස්සේ දැන් අපි ආයේ නිරපේක්ෂකක් හදාගත්තා. දැන් අපිට නිරපේක්ෂකේ ධාරිතාව වැඩි කරගන්න. ඒක ධාරිතාවක් නෑ, ඕන තරම් වැඩි කරන්න පුළුවන්. දැන් මට මෙහෙම කතා කළාට මට මහා ගැඹුරු මතකයක් පවතින්නේ. මට මේ ඉන්න මූණු පව මෙහෙම මතකයි. මං කියනක පැහැදිලි. ඒක සාපේක්ෂක නෑ, නිරපේක්ෂකයි. සාපේක්ෂක නම් ඇමතිස්සෙම පවතින්නේ තවත් එහෙකට සාපේක්ෂ මතකයක්. මට එහෙම එකක් නෙමෙයි, කිසිම එකක් නැතුව මට මතක හිටිනවා. මං කියන එක තේරෙනවද? දැන් ඒක හදාගන්න. එතකොට ඔබව කිසි කෙනෙකුට පරද්දන්න බෑ. හරි අමුතු මිනිස්සෙක්කයා. ස්වාමීන් වහන්සේ එහෙම වැඩ කරනකොට මට කලින් තිබුණා මගේ හිතේ හයිය අඩුකම තිබුණා. එතකොට මම ගොඩාක් වැඩ කරා. සමහරට දෙතුන් දිනක් කරන වැඩ. ආ හරි හරි ඔව්. නිදිමරගෙන එහෙම වැඩ කරා. හැබැයි බලාපොරොත්තුවක් නැතුව වැඩ කරා. නැතුව හරි. එතකොට මට කාලයක් එහෙම කරනකොට දැනුණා මට කලින්ට වඩා මේ හයිය වෙලා නේ. ආ හරි හරි. ඒ කියන්නේ කායික කලින්ට වඩා ඇඟ ගොඩක් හයියයි. ඔව් මානසික හරි නිරෝගී. ඕන දෙයක් කරන්න පුළුවන්. වෙනද මට තේරුණේ වයසට යනවා කියලා. දැන් මට තේරෙන්නේ තරුණ වෙනවා කියලා. අන්න එහෙනම් ඒ මං කියපු මාර්ගය. ඒ මං කියපු මාර්ගය. වයසට යන්න බෑ මේ ඉන්න කවුරුවත්. මේ ඉන්න අය තව තව තරුණ වෙන්න ඕන. ඒගොල්ලොන්ගේ හිතෙන් ඒගොල්ලන්ට දැනෙන්න ඕන මම මේ කියනව කරන්න පටන් ගත්තා. මං උන්වහන්සේ කියනව කළාම මගේ වයස යන එක අඩු වුණා වගේ තේරුණා. මගේ මූණ වෙනස් වෙන්න පටන් ගත්තා. මගේ ඇඟ හරි හයියයි දැන්. මේ කුඩු කරන්න තරම් ආත්ම ශක්තියක් හා කාය ශක්තියක් මට පිහිටියා. එච්චරයි අතව. එහේ ඒ වගේ කරගෙන යනකොට ස්වාමීනි මොකද මම කලින් එක්ක සාපේක්ෂ කරලා බලන්නේ. දැන් කලින් මම වැඩක් කරේ නැහැ. නිකන් ඉන්නකොට මට දවස ගිවිලා ඉවර වෙනකොට හරි කායික මානසික ලොකු පීඩනයක් විඩාවක් තිබුණා. දැන් නමුත් අර අච්චර වැඩ කරලත් සමහරට ගොඩාක් වැඩ කරගෙන යනකොට කායික විඩාව එනවා. මම ඒක දැනගන්නවා. නමුත් මට තේරෙනවා මේ කායික විඩාව අවිලා දැනගත්තාම වැඩේ බාල කරන්න එපා. එහේ. එතකොට ඔබේ හිත පුරුදු වෙනවා. හිත දන්නවා දැන් මෙයාට වැඩ නවත්තන්න එක ස්විච් එකයි දාන්න ඕන. අර ඇත්තේ අර දකුණු අත විඩාවක් ඇති කරවන්න. එතකොට ඒත් මේ මොහුගේ සිස්ටම් එක පාලනය කරන්නේ මොහුගේ හිත. හිත හරියටම දැන් ටක් ගාලා අර කොබන ඔයබල යා මුළු සිස්ටම් එක මංශ භාගය හදවනවා. මං කියන එක පැහැදිලිද? එතකොට යාගෙන මගේ අත රිදෙර මට වැඩ කරන්න බෑ කියලා. අපි අත රිදෙද්දි වැඩ කරනවා.
එතොට හිත කියනවා මෙයා නවත්තන්න බෑ කිසි කෙනෙකුට නිසා මෙයා පාලන නිදහස් කරන්න. අපිට අවශ්‍යයකයි. මං කෙනෙක පැහැදිලිද? හිතේ පාලනයෙන් නිදහස්වෙන් අවශ්‍යයි. හිත කිසිම ආකාරයක හිතේ පාලනයට අහුවෙන්න මං කැමති නෑ. මොකද ඒක තුළ දුක පවතිනවා. එතකොට ඒක කරන්නම් ඔය ඇගේ අමාරුව තියාගෙනම කරන්න ඕන. සමහරට ජීවිතය නැති වෙන්න පුළුවන්. ඉතින් ජීවිතය තියාගෙන ඉඳලා දුක් විඳ විඳ නටනවට වැඩිය මේක නැති වෙලාම ඵලයක්. ඒ හයිය තියෙන්න ඕන. මං කෙනෙක් තේරෙන්නේ ආතාව කියන්නේ ඒ වගේ කරගෙන යනකොට සමහෙන් දැන් හිත හයිය වෙලා තේරෙනවා. එහෙම දැන් මම කලින් හිතන් හිටියා මම මගේ පවුලේ අයට මගේ ඥාතීන්ට මගේ හිතවත් අයට මම මොහොම හිතවත් ඒගොල්ලන්ගේ දුකේදී දුක් වෙනවා සතුටේදී සතුට වෙනවා ඒගොල්ලොත් එක්ක සමාඩ කීයෙන්ති ගන්නවා. ඉතින් මම ඒගොල්ලන්ට හරීම බොහොම ලෙන්ගත්තුයි කළ ගුණ සලකන එහෙම කියලා එකක් මම දාගෙන හිටියා. දැන් මෙහෙම දහමත් එක්ක බලාගෙන යනකොට ස්වාමිනාසී මේ හැම දෙයක්ම කරේ මගේ මමත්වයත් ඒ මමත්වයේ තුලින් ආව අසරණකමත් පියව ගන්න. හරියට හරි හරියට හරි හොඳටම පැහැදිලි වුණා. එතකොට මට දැනෙනවා දැන් මං ඒගොල්ලන්ගේ සතුටදී ඇයි සතුටු වෙන්නේ? සතුටු වෙන්නේ මමත්වයේ හින්දානේ. දැන් සතුටෙදි සතුටු වෙන්න දෙයක් නැහැ. ඇත්තටම හැම ආශාදීකම ආදීනවයක් තියෙනවා. මං ඒකත් දකිනකොට මට ඒක ඉස්සර වගේ නෙමෙයි අපිට අපිත් එක්ක අඬන්නෙත් නැහැ අපිට මොකක් අපිට මේ අපිත් එක්ක hina වෙන්නෙත් නැහැ වැඩි එහෙම කියන්නේ නැද්ද? නෑ ස්වාමිනේ මෙහෙම එකකුත් තියෙනවා. දැන් එහෙම දැන් සතුටෙදි සතුටු වෙන්නේ නැහැ. ඒගොල්ලන් දුකක් කිව්වහම මට දුක් වෙන්න දෙයක් තේරෙනවා. මොකද දුක්ුණේ මමත්තේ හිඳයි අසරංගම හිඳයි කියලා දන්නවා. එතකොට දැන් දුක් වෙන්න අවශ්‍ය නැහැ. මන් දන්නා මොක මේකට කොහොම හරි විසඳුමක් එනවා. අර ඒක ඉවසීමක් විතරයි ඕන. ඒ වගේ මම ඒගොල්ලත් එක්ක තරහ ගත්තා කේන්ති ගියා සමහරට. ඒතර දැන් මම ඒක දකින්නෙත් මගේ වැරද්දක් නිසා මට පිට වැරද්දක් පේන්නේ නැහැ. මොකද මගේ චිත්‍ර කැඩුනා මගේ මමත්වයේ හින්දා අර ඒ රාමු ටික කැඩිච්ච නිසායි අර ඒගොල්ලගේ කේන්ති ආවේ කියන එක ඇතුලෙන් මගේ වැරද්ද දකින්නකොට මට ඒගොල්ලොත් එක්ක තරහ ගන්න ඇත්තටම දෙයක් නැහැ. ඒම ඔක්කොම කරගෙනත් ඇවිල්ලා ස්වාමිනාංශ දැන් අද උපහාසය වුණා වගේ මට මේ ඒගොල්ලත් එක්ක අර විදිහට ඉන්නත් පුළුවන්. ආයෙනම් හරි එනම් හරි ඔව්. කලින් හිටියේ ඇත්තටම කලින් එකත් එක්ක සාපේක්ෂ කරනකොට ඒක හොර ඉඳිල්ලක්. අර බොරුවක් පෙන්නගෙන ඉන්නවා ඇතුලේ ඔක්කොම කුණු තියාගෙන. දැන් එක එක්කෙනාට ඕන විදිහට ඕන විදිහ කුංචි ළමෙන් අයාට ආචි කෙනෙක් එහෙම එහෙම වයස් ප්‍රත්‍යයක්වත් ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් නැතුව ඒ කෙනාට ඕන විදිහට සුහදත්වයෙන් පෙන්වන්න පුළුවන්. ඒක ඇතුලේ හැබැයි පෙන්වීම තුළ සමුන්ට විඩාවක් ඇති වෙන්නේ නැහැ නේද? නෑ ස්වාමී. විඩාවක් ඇති වෙනනම් ඒක ලෞකිකයි. එහෙයි. සාපේක්ෂව දඟලනවා නම් මට ඒකත් තේරෙනවා ස්වාමීනහන්. එතකොට තේරුම් ගන්න ඕන මම මේගොල්ලොත් එක්ක මූ වෙන්න ලොකු අරගලයක් කරනවා. මේගොල්ලෝ වගේ වෙන්නේ නැවනට මගේ ඇතුළ තුළ සටනක් තියෙනවා. මම මේ හදාගෙන ලෞකික චිත්‍රයක්. මං කියනවා තේරෙනවද? එහෙම නොවි ඉන්න ඕන. ඒකත් එක්ක දැන් අපි ආදරය කියලා එකක් හොයනවා ස්වාමිනස්. ඉපදිච්ච දාසේ ඉඳන් අම්මගේ එහෙම එහෙම සහෝදරින්ගේ ඥාතින්ගේම එහෙම හදාගෙනලා මැරෙනකනුත් මේක හොයනවා. නමුත් ඇත්තටම ඇති එකක් නෙමෙයි හොයලා තියෙන්නේ. ඒක හම්බුණත් දුකමයි නොහම්බුණත් දුකමයි. ඒ නිසා ඉතින් නැති එකක් මිනිස්සු හොයනවා අපිත් හෙව්වා. ඇත්තටම ඇති කන්නේ මේ ඒ වයස් කාණ්ඩවලදී තමන්ගේ ඇතිවන මමත්වයේ හින්දා ඉන්නවන අසරණකමට නිකන් අර හේතුල ඉන්න තැනක් හෙව්වා තමා ඒක කලේ කියන එක මට දැන් තේරෙනවා. සර්පේ කුඹහක් සොයනවා ඉබ්බා කට්ට යටට වෙලා ඉන්නවා. ඒ දෙකම අසරණකම නිසා. ඒ අසරණකම නැති කරපු අය හුඹහක් සොයන්නෙත් නැ ඉබ්බි කටු හොයන්නෙත් නැ. ඒගොල්ලෝ නිදහසේ ඉන්නවා එච්චරයි. ඒ හිත හයිය වෙන්න ඕන. තව ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඉස්සර මම අසරණ කෙනෙක් හරි අසරණ වෙච්ච සතෙක් හරි කවුරු හරි එක්කම හරියට දුක හිතෙනවා. මං හිතනවා මගේ හිත හොඳ නිසා එහෙම වෙනවා. මං එයාට උදව් කරන්න එහෙම දැන් එහෙම දෙයක් කරගන්නත් බැරි නම් මං ඒ ගැන හිතින් දුක් විඳිනවා. ඒ අනේ මට කරගන්න බැරි වුණා අර මෙයා පව් මෙමෙ එහෙම හිතුවා. මං ඒ එදා දැක්කා ඒක මගේ හොඳක මක් ඒක මෙහෙම කියලා. නමුත් මේ දහමත් එක මෙහෙම යනකොට මට තේරුණේ මේ ඒකත් මගේ මමත්වයේ හින්දා අසරණකම හින්දාම ඇති වෙච්ච එකක්. මොකද මං ඒ කෙනා හරි ඒ සතා හරි දැක්කාම හිතන මම මෙතන ඉක්මවල නැහැ මම මෙතන තමයි ඉන්නේ මමත් එන්න පුළුවන් මෙතෙන්ට. ඒ හින්දා මම මෙයාට වචන හරි පිහිටක් වෙන්න ඕන එමත් නැත්තම් මට පුළුවන් උදව්වක් කරන්න ඕන කියලා අර අර හොර හිත තියන් තමයි ඒ ඔක්කොම කරලා තියෙන්නේ ස්වාමිනාස. දැන් එහෙම කෙනෙක් දකින්නකොට මගේ ඇතුළ දඟලනවා මම ඒකත් දන්නවා. මට පිටින් ඔන්නම් කරන්නත් පුළුවන් නැත්තම් නිකන් ඉන්නත් පුළුවන් සමහර. ඒත් හරි. ඒ දෙකම හරි. තව ඒ විදිහට එහෙම ඉතින් දැන් ඔය ටික කරන්න කොච්චර විතර කල් ගියාද? අවුරුදු දෙකක් ඉඳලා ස්වාමීන් වහන්සේ එකමාරක් හිටතා මෙහි ආවේ. ආ. ඉතින් අවුරුදු දෙකකට ඇති ඇත්තටම.
ඔයිට වඩා ඕන්න ඔට වඩා වේගෙන් ගියොත් වැරදි ඔය ඔය යන විදිය හොඳයි ඔහොම යන්න ඔහොම යන්න තවම හරිතිය කියන්න ස්වාමිනාංශ ඒ වගේම ස්වාමිනාංශ දැන් මෙහෙම කරගෙන යනකොට දැන් ඉස්සර බුදුහාමුදුරුවෝ කියලා මම දැක්ක කුඩා කාලේ ඉඳන් පුද්ගල ස්වરૂපයක් දැක්කේ පුද්ගලයාට තමයි හැමදේම කරේ ආදරය කරේ දුක කිව් එහෙම එකක් තිබුණා එතකොට මේ දහමත් එක්ක යනකොට ස්වාමිනාංශ දැනෙනවා මේ භෞතිකත්වයේ තුල දකින්න බෑ බුදුහාමුදුරුවෝ කියලා එතකොට ඒකින් එහා ගිය තැනක් තමයි මේ බුද්ධ කියන ස්වභාවය කියලා. එතකොට අර මගේ හිතේ තිබ්බ අර පුද්ගල ස්වરૂපයේ බුදුහාමුදුරුවෝ කියලා ඒක නැති වෙලා ගියා ඇත්තටම. ලොකු දෙයක්. ඔව් ඒ නැති වෙලා ගියාම ඒකට තීච්ච පුද පූජා ක්‍රම වලට තිබ්බ වටිනාකම ඇත්තටම අඩු වුණා. නමුත් මං හිතුවා මට ඉස්සර වගේ කරන්න බැයිද කියලා. ඒකටත් උත්තර හම්බුණා ස්වාමිනාහන්සේ ලොකු පිංකමක් තිබුණා අපි ගෙදර. ඒකෙදි මම ගොඩාක් ඇත්තට වෙනදට වඩා දවස් 8ක් එක දිගටම එතකොට මේ ගොඩාක් මහන්සි වුණා නින්දක් ලැබුවේ නැහැ. දැන් වෙනදත් ඒ පින්කමම තියෙනවා අවුරුද්දක් ගානේ. නමුත් මේ එතනදී නොතිබිච්ච සහනයක් කියන්නේ එහෙමත් එකක් නෙමෙයි. ගොඩාක් වැඩ කරා, ගොඩක් මහන්සි වුණා, මුකුත් බලාපොරොත්තු තිබුණේ නැහැ. නින්දා ප්‍රශංසා දෙකම එක වගේ දැනුණා. හැම දවසකම පින්කම අවසානයේ මට දැනුනේ මේ පිනුත් නැහැ, පවුත් නැහැ, මට මුකුත් රැස් වෙන්නේ නැති මේ නිකන් හිස් බවක්. වැඩ කරා, දැන් ඔබ වහන්සේ මෙහි කරන ඒවත් දැකලා ඒ විදිහට කරන්න උත්සාහ කරා. මේ ඒත් ගොඩාක් වැඩ කරපු බව දැනුණා, සාර්ථකව කරන බව දැනුණා. දැන් වෙනදට පින්කම අවසානයේ සතුටක් කියලා එකක් ඉතුරු වුණා. නමුත් මේ සැරේ එහෙම එකක් ඉතුරු වුණේ නැහැ. කලා 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 ඉවර වුණා මිසක් වැඩ කරා. එතකොට මට ඇත්තටම ඔබ වහන්සේලා මේ කරන දේවල් මෙහෙම කරන්නේ කොහොමද කියන රහස ඇත්තටම මට දැනුණා. බලාපොරොත්තු නැතුව අනිත් අය උදෙසා මේ කරන්න කියලා. එතකොට අර ඔබ වහන්සේ දා කිව්වා මේ ධනවතාගේ මගුල් ගෙදර ගැන. ධනවතාගේ මගුල් ගෙදර ධනවත් වෙනවා නම් ඔබ වහන්සේලා මේ භෞතිකත්වයෙන් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ එන නිර්ධනය වෙනුවෙන් ඔවුන් ධනවත් කිරීමේ අරමුණීම තමයි මේ සියල්ල සංවිධානය වෙන්නේ කියන එක මට ඒ වෙලේ එහෙම දැනුණා ස්වාමින්වහන්සේ. ඒ වගේම දැන් කලින්ම දේශනා ඇතරම මම ඇහුවේ CD වලින් අන්තර්ජාලයෙන් එහෙම. ඒ අහනකොට දැන් ඔබ වහන්සේගේ හඬ ඇහෙනකොට රූපය දකිනකොට ඇතුළ දඟලන ගතියක් තිබුණා ස්වාමින්වහන්සේ. මම ඒක දැනගෙන හිටියා. ඒක නැති කරන්නවත් හේතු හොයන්නවත් ගියේ නැහැ. ඔහොම කාලයක් අහගෙන ඉනකොට මට දැනුණා ආ මේකත් නැත්තම් හොඳයිනේ කියලා. එතකොට මම දැනගත්තා මේ ක්ලේශයක් තමයි තිබිලා තියෙන්නේ කියලා. නමුත් මම මේක හොයන්න ගියේ නැහැ. මම මේ දෙකම දැනගෙන ඉන්න ටික කාලයක් ඉන්නකොට මට දැනුණා මේ වෙලා තියෙන්නේ මගේ මමත්වේ නිසාම ඇති වෙච්ච එකක් මිසක් නැතුව කිසිම වෙන හේතුවකට වෙච්ච දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඒ විදිහට එහෙම දැනගෙන ඉන්නකොට සාමිනහස දැන් මට කලින් මේක පටන් ගන්නකොටම අතර වෙනසක් මට දැනෙනවා ස්වාමිනහන්සේ. ඒ කියන්නේ දැන් මොකක් හරි රාග ද්වේෂ සිතුවිල්ලක් එනකොට හිත කෙවෙන ගතියක් තියෙනවා. ඒක තියන් ඉන්නේ නැති ගතියක් තියෙනවා. වාන් ඇවිත් කියන එකක් තියෙනවා. දැනෙනවා කලින්ම. ඒක හොඳයි නේ ඒක. ඒ වගේම ස්වාමිනහන්සේ දැන් රාග ද්වේෂ සිතුවිල්ලක් එනකොට ඒ එන එකත් එකම ඒකේ හේතුවත් ඒකේනවා. මේක නිසා තමයි මේක උනේ. මේක උනේ කියලා. එතකොට අරක අච්චර දුර යන්නේ නැහැ. අර මගේ බොරුව මම්ම හොයාගන්න තේරෙනවා වගේ ඒ විදිහට යනවා. ඒ වගේම ස්වාමිනහන්සේ ගොඩාක් දැන් මිනිස්සුયો විදිහට ජීවත් වෙන්න ගිහින් අරක මේ හදාගෙන රාමු ගොඩක හිර වෙලා කියන එකත් මට දැන් තේරෙනවා. තියෙන්නෙම රාමු ටිකක් විතරයි කියන එක එතන හිර වෙලා ඉන්නවා ස්වාමිනාංශේ. මං එතන තමා දැනෙනවා හැමදේ කරන්නේ ඇයි මේක මෙහෙම වෙන්න බැරි, ඇයි මේක මෙහෙම වෙන්නේ, මේ අපි හදාගෙන ඉන්නේ. නමුත් ඒ ගොඩේ ඉන්න ඕන, මොකද මිනිස්සුયો විදිහට ඉන්නවා නම් ඉන්න ඕන විතර නේද කියන එක එහෙම දැනෙනවා ස්වාමිනාංශේ. දැන් කියන්නේ හැමතිස්සෙම රාග ද්වේෂ සිතුවිලි එනවා, ඒවට උත්තරත් එනවා. ඒ විදිහට තමයි යන්නේ ස්වාමිනා. මම ඇහි ඇති වැඩි ඕනේ නැහැ. ওই විදිහට යන්නේ.